සුබ දවසක් ඔයාලට හැමෝම සුපුරුදු විදියටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවාදත් මගේ චැනල් එකට අවශ්‍ය තේ වේලාවට සව් වලින් හදාගන්න පුළුවන් ඉතාමත්ම රසවත් කෑමක් හදාගන්න රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. වැඩි වෙලා යන්නේ නැහැ, ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ. ඔන්නවාට හරිම ලේසියෙන් වරදින් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් සව් දොදොල් සව් අලුව කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට සව් වලින් හදන වැලි සලප එකක් කියන්නත් පුළුවන්. ඉතින් හරිම රසයි. එහෙමනම් අපි බලමු වැඩි වෙලා ගන්න නැතුව කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් අරගන්න. ඒකට අපි දාගමු සව් ග්‍රෑම් 125ක්. පොල් ග්‍රෑම් 180ක්. ලුණු චුට්ටක් සහ හාල් පිටි ග්‍රෑම් 80ක්. ඉතින් ඔයාට ගෙදර කොටපු හාල් හිමත් නැත්නම් කඩේ පිටි අරගන්න පුළුවන්. මං අරගත්තේ ඉන්දියාප පිටි. දැන් අපි මේ ඔක්කොම දේවල් ටික හොඳට මේ වගේ කලවම් කරගන්න ඕන. ඊළඟට අපි මේ මිශ්‍රණය කඩ උණක තඹ ගන්න ඕන. ඉතින් මේ විදියට ස්ටීමර් එකට රෙදි කෑල්ලක් දාලා හොඳින් තුනී කරලා විනාඩි 20ක් විතර අපි මේක ස්ටීම් කරගන්න ඕන. ඒ අතරේ අපි මේක තුනී කරගන්න ට්‍රේ එකකුත් සූදානම් කරලා තියාගමු. තෙල් ටිකක් බ්‍රෂ් කරගන්න අරගන්න ඕනම භාජනයක. මේ තියෙන්නේ ස්ටීම් කරගත්ත සව් මිශ්‍රණය. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කුගුලියක් වගේ එකට එකතු වෙලා නැහැ. මෙන්න මේ වගේ තියෙන්නේ. දැන් අපි භාජනයක් ලිපෙන් තියලා ඒකට සීනි මැසැඳි හතරක් දාලා කැරමල් එකක් හදාගන්න ඕන. සීනි ටික දිය වෙලා මෙන්න මේ වගේ පෙන බබළු එද්දී අපි නටන ලුණු වතුර මිලිලීටර 150ක් එකතු කරගන්න ඕන. කබලි බදලා තලලා අරගත්ත එනසල් කරලක් සහ මාදුරු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න පැණියකට. මෙතනදී මම පැණියකට ලුණු එකතු කරගන්නේ නැහැ. මොකද මම කලින් සව් මිශ්‍රණයට ලුණු එකතු කරගෙන තියෙන හින්දා. ඊළඟට ඉතිරි සීනි ටිකත් එකතු කරලා හොඳට මෙන්න මේ වගේ දිය කරගෙන අපි පැණි පදමට හදාගන්න ඕන. හැන්දට ගත්තම මෙන්න මේ වගේ හොඳ නූලේ ඇදෙන පදමට තමයි අපි මේ පෙණියක හදාගන්න ඕන. ඉතින් මේ වගේ පෙණි පදමට ආවට පස්සේ අපි ස්ටීම් කරගත්ත සව් මිශ්‍රණය මේකට දාලා කලවම් කරගන්න ඕන. වැඩි වෙලා යන්නේ නැහැ. මේක ලිපේ තියලා විනාඩි 5ක් 6ක් වගේ කලවම් කරද්දි මේ විදියට ගුලියක් වගේ එකට එකතු වෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවට අපිට පුළුවන් ලිපෙන් අයින් කරලා කලින් අර සූදානම් කරගත්ත ට්‍රේ එකට දාගන්න. ඊළඟට නිවෙන කලියේ මේ විදියට ලස්සනට එක ගානකට තුනී කරගන්න. ඉතින් ওই විදිහට තුනී කරගත්තට පස්සේ අපි දැන් මේක තියලා තියන්න ඕන හොඳින් නිවෙන්න. ශීතකරණයට දාන්න අවශ්‍ය නැහැ. මේ විදියට කාමර උෂ්ණත්වයේම නිවෙන්න දෙන්න. නිවුණට පස්සේ අපිට පුළුවන් මේ වගේ කෑලි වලට වෙන් කරගන්න. ඉතින් ඔන්නවාට හවස තේ වේලාවට කන්න ගන්න. හදාගන්න පුළුවන් රසවත් කෑමක් තමයි අද මං හදන්නේ කියලා දුන්නේ. ඉතින් ඔන්න මේක ඔයාට හවස තේ වේලාවට හදාගෙන කන්න පුළුවන්. හරිම රසවත්. ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වරදින් නැතුව. ඉතින් තේ වේලාවට වගේම ඔයාට මේක රසකවිල්ලක් විදියට උනත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ ලේසි රෙසිපි එක try කරලා බලන්න. රෙසිපි එක ප්‍රයෝජනවත් නම් like එකක් comment එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරන්. එතකන් video එක බලන්න එකතු වෙනවා හැමෝටම ගොඩක් ස්තුතියි.